්‍ය ා හ ද ත් හැබැ පා ි ජන කියනක ප නික හො යාග ක පීක ග න්න නයක් . ඇතම කතා ලෝ හෙම විද්‍යන ට ාන න හොයා ත් නැ ල. . ර ලා රත් න ක දක්වා ොහම. ප ස ාන ොන වගේ ේක ද ාන ච് රන්න. ජානය කියන එන කතාවගත්ත හම මේකේ අවදි තුන එකන කාල තුනකද තමයි ඇවිල්ල තමයි ජානයකනක නන්තිමට එන්නේ. ප ීඩ ල් ො ෙම් ල ය මොනවද වල න කොහම න්තිම ාන දක් ප හ තක යාග ැ හෙම න්න දයක් ොත් ම බ කුතු හලත්ේ මේ පේක්ෂක ග ත් ද ප ගත්ොත් ග පුල. මුලල්ම න පලවන ද ේදි කලල් ඩිය ල තහර ක හ රත්යි ්‍රෙගරි මෙන්න්ඩ. ග්‍රෙගරි මෙන්න්ඩල්ට තිබ්බන හොඳ ප්‍රශ්නයක් ග මෙට හොද ප්‍රශ්නයයක් තිබේ අඇති ප්‍ර්ය මයි සරලව කියනවන අපි වත් හම පරම් පාාව දර ල පරම් පරාවට කොහමද මේ ලක්ෂණයන්නේ. කොහම තාත්ගේ ලක්ෂණ තාතර හම්පෙච්ච පුතාටගේ. අම්මගේ ලක්ෂණ දුවකටගේ තාත්තගේ ලක්ෂණ දුවකටගේ කොහොමද මේ. පර පාාව ලින් බ ලක්ෂටක ලම පරම් පරාවට ගිය කියනක තමයි මෙන්ඩල්ට ප්‍රශනයක් ුණේන ඇති මෙන්න්ඩල් එකට ගස්ි කවල යෝතුම ශාකටිකක් පවල මේක පරීක්ෂණයක් දධට තමන්ම පරීක්ෂණය කල්ල නිීක්ෂණ නිගමන අරගත්තා එක විද්‍යාත්ම ක්‍රමයකට කරපු නිසා තමයි අපියකට එනම වච්නයක් දාලමේ පාඩම කතා කරනම කක්ද ප්‍රවේණය කියලා. එතකොටඇතින්ද මෙන්න්ඩල්ල යාගත්ත පලවෙනිදේ තමයි මොකක්ද පරම්පරාවෙන් පරම්පරාවට යන මොකක්හරි දෙයක්. ොක්හරි දෙයක් තියනවා.මෙන්ඩල් හයාගත මොකක් හරි දෙයක් තියෙනවා. හැබැයි යාට සයිලියට ගිහිල්ල කොහෙද තියෙන්නේ මොනවගේ හිමෝහයාගන්න හැකියාවක් තිබෙන. මෙෙන්න්ඩල් බැලුව කලින් පරම්පරාාවදර ළඟ පරම්පරාාවට මේ ජන්මානුතමයිෙන්නේ ජන්මානු හරහා මොනව හරි දෙයක් එනවා. ඒේ මොවක්ගේ දෙක විවහයමකක්ද ඒකිසිම දෙ මන්ඩල්ට හයා ගන්න හම්බුුණේ නෑ ඒකට නමකුත් දැම්ම පම්පරාවෙන් පරම්පරාව යන දේ පරම්පරාවෙන් පරම්පරාවට යනවා කියෙන වචනයට අපි පවිච්චකන තනි වචය දමයි ආවේනය. ඒකනිසා මෙන්න්ඩල් එක නක් දැම්ම ආවේනික දෙයක්න වකරි හේතුවෙන දෙයක්න ඒගනිසාකට නමක් දැම ආවේනික සාධකය කියලාමෙන්ඩල් නමක් දැම්ම ඕක තමයි පලවෙනි අධීරය මේ ජනයදක්වාහ යන එක එක තමයි පටන් ගැන්ම. දට ක අතාහ පලවීම පලවෙනි මදරිය තමයි යින්ඩල්ි කකාාව එයා හොයාගත්තදේ තමයි එක පරම්පරාගද ඉරක පරම්පරාවට යන්න ඒලඟ පරම්පරාවට කියැන පුතාගාවට කියයාට පස්සේ පුතාගේ ලක්ෂණය මොකත්ද ඔය පුතාගේ රක්ෂණය පෙන්න්නන්න තේතුන මොකක් හරි දෙයක් තියෙනවා කියෙන මෙන්න්ඩ හිතුවා. ඇඳකොට මොකද ආවෙන් රක්ෂයකෙන් පරම්පරයින් පරම්පරට ේද ්‍යයන ලක්ෂණ, පරම්පරයිෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනෝ කියල කියැ නවා කියෙකට වචනයයක් ොකො මේදදිල සම්ප්‍රේෂණයෙන් ඒවගේම. හි රපානු දර්ශීව රූපාන ර්ශයෝගලකින් රූපේ දර්ශණය වෙනවා එකෙන රපේ පේනවා රූපේන ලක්ෂණය දැන් හිසකෙස් ගත්හම අපි දන්නවාමකක්ද ආකාක හිපයක්ත්තින කල් හිසක එන්න පුළුවන් නිල්පාට වන්න පුළුව හැබේ අප ගත්ොත්තහ පුද්ගලක් කියන පුද්ගලය ගත්තහම යාගේ පේ නිල්පට සකෙස්න එයාගේ රූපේ දර්ශනය වෙනකතම නිල් පාටිසකෙ තකොට යාට අපි කියනවා යගේ රූපානු දර්ශයතම නිල්පා ිකෙස් කියල අන්නේ විදේ රපනු දර්ශය. මි ද්ලෙගේ පේ මක්කර ලක්ෂය කරදාල පේන ලක්ෂණ තිරණය කරන්න රූපනු දර්ශීය ප්‍රශන ගති ලක්‍ෂණය පාලනය කිරීමට බලපාන එකකයක් තිබ කියලා මෙන්න්ඩල් කිව්වා ඒ එකටයා නමකුත් දැමකද ආවේනික සාධකයක් මෙක විශේෂත්වය තමයි මේකැවිල පරිකල්පිතේඒකයා මෙ රිසෝසකේ ජනය කියන කොටස රම්භ කන තනම තියෙනවා පරිකල්පිතඒකය ැයි පරිකල්පිත ඒකයක් කියෙලකන මේක සයිලේ තුළ තියෙන විය්හය ෝ සයිලේ පිහිටීමහෝ ගැන කිසිම අදහසම් ෙන්න්ඩල්ට. හද ගත් ක ක හ හි ග හ න ගන යික් න හම ලක්ෂ . ැ ක්ෂ කලන්තිමටාව නිගම හිපේ ක අපි මෙන්ඩල්ග නීමමගේ ලේවතා කරන එතැන්දයා තේරුම් ගත ජන්මානු හරහා මොන හරිදයක් එනවා ඒ පුදේ ලක්‍ෂණවලට බලපෑමක් කරනවා හරි ඒයකට නමත් එමකද ාවේනික සාධක කියලා ඔගතමයි පලවෙනි කතාව මේක දෙවැනි කතාාවද නේ මකක්ද ලෝකෙටවලුත් නිර්මාණයක් මේ පොඩිදේවල් විශේෂන ක හොඳර බලන්න පුලන් උපකාරණයක් අව මුකද අපි කියන. අන්ීක්ෂය කියලන අන්‍යීක්ෂය කියලක් ලෝකටාවන අ්‍යීක්ෂය අවත්්‍යක මොකද ුණේ මේ සයිල්ලව ක්‍රියාවල පිළිබඳව ව සීපව බලන්න පුළුවන් වුණා විස්තර සහිතව එතින්දි දැක්ක දෙත්තමයි සයිලේ තිබ්බ මොකක්ද සයිලේ තිබබුණ වර්ණවත් දේහයන් කිහිපයක් නමක් දැම්ම වර්ණ දේ කියලා තුකො නිෙඩල්ි පරීක්ෂණයි මේ සයිල අත් එක්කරු පරීක්ෂණයල සම්බන්ධයක් නෑ පස්සෙ මයි මේ දෙෙක් ගැලපුුණ මොකද මුලින්ම නමක් දැම්ම මේ පාට පේන දේහයන් කිහිපේට දැම්ම වර්ණ දහක කිය ම ෙද දක්ද ත්තම ේෂ දෙයක් මේ ජන්මාන හෙද වර්ණ දේහත් මොක බෙන්නන්නේ අර ෙන්න්ඩල් කිව වා ේනික සාධක විදියටම හැසිරෙනවා. වර්ණ දේහත් දෙක බෙදදිල ජන්මානු සයිල වැල්ට ගිහිල්ල එක පරම්පරාක්කදිර ල්ඟ පරම්පාවට යනවා. ඕන දෙබනි අධිරේදි හයා ගත්තා තාම ජානය කියලගත් දන්නවත්න. තාම ජානය කියල වචනයක් දන්නෙත් නෑ මොකද ොයාගත්තේ වර්ණදේහ. වර්ණ දේහ බලතින විශේෂත්වය තමයි මේ කතාවට කැලපෙන විශේෂත්වය තමයි වර්ණ දේහබල හනම හැසිරම් මඩල් කප ේන සසාදකල ියහ ැන හිටන හැසිර ීමක් දැක ට යකව ජන්මානු හැදේවා දෙක් තින එකකට බෙදලඒක යනවා. ඒක ගහිලතම ළඟ පරම් පරාාවදි අආයි දෙකක් එකතු වෙන්න. අන්න වන්න දහත් තේ විදියට දෙකට බෙදිලලා ජන්මානු හැද දියන කියලලා විද්‍යාඥෝ දැක්ක ොක්කද අනීක්ෂය සයග නමත් එක් මේකට න සයිල විද්‍යාව දියුණුුව කියල සයිර විද්‍යාව දියුණුුවෙන් අනීක්ෂත්තක්. න ක්ෂවා ැනවත්ක මේ එක දෙවැනි දීරය ොමකක්ද අලුත් එක්කනක්න කතාවට වර්ණ දේය. වන්න දෙවල්ති භේෂත්වය තමයි මේ වන්නණ ේය හැසිරෙන විදිිය මෙන්න්ඩල් කියපු ආවාවයක සාදකවල හැසිරීමට සමානය. එකම රටාවක් තිබුණ එකලිගේ. ඕක තමයි දෙවැනි අදීරයේ. උන්නන දෙවනි අදීරේ තමයි අනීක්ෂත් එක්ක සයිල විද්‍ය වැඩදිවුණුනා ඒත්ෙක මොක්ද පුුවන් වන නුන උන ග ප්‍රියාවල අපි වැදගත්තන්නේ සයිලේ තවතවදේවල් දක් ක්ෂ ප පාමට ේික වැදගත්වෙ. අන්‍යේක්ෂන්දකමේ අනූනයසා ඕනේ. අනූනේ ඕන නද වර්නදය හැසිරන විදි නිරීක්ෂණය වුණ. වර්ණදේ හැසරීම නිරීක්ෂණය මත්්‍යකමකොදනේ මෙන්ඩල් කියපු කතායි මේ කතාවයි ගැල පෙන පටන්ගත් මෙතට තා පොඩි ප වචන කැල්ලක් ෙන්වන කද ෙන්න්ඩල්ගගේ ආවේක සාදකවල හැසරීම හ. වර්ණ දේවල හැසරීම එකම රටාවක පැවතිය අනෙකත් මේක නෝටයක්ක් විද හදාගන්නවන කවරුහරම අනුකජ විද ෝසක පො දකොට. ඒ දගන්න ත ඇත්කර න දත්තමයි මකක්ද මඩල්ගේ ආවේනික සාදක වල හැසරීමම් වන හවල හැසරීමට එකම රටාවක තිබුණ කියන කතාව. ඔක තමයි දෙබනි අධීරේ කතය මක තුන් අදරේෙ ව මතු ර. <kungan> <ım999> . <the> . . අතකරපු රෝගය තමයි ඇල් කැප්ට නිියවරියාකන රෝග මික සෝසක තින කතාවක් නැතුව මේ පිටින්දාාන කතක් නේ ඇල් කැප්ට නිවරියයා කියන පරම්පරයෙන් පරම්පරාවවට රෝග ෙන තමයි මේයා ප්‍රධාන පරක්ෂණය කර. ඒ රෝග මකද්දිකර කිවොත්ත හෙම මුද්‍ර කලුපාටෙන් පිට වෙන සරලව කිවෝත් සරලවෙන කෙනනලගේ මුත්‍රා කලු පහෙන් පිබෙනවා එතුකොට මෙවලෝ මේක හේතුම කක්දගේ. ්‍රායික පිටන යමකි රසායි දර යක්තමයි එකක හේතුව ර යින් ගයටට අපි කියනවා ඇල් කප්ටන එක එකක නමද ල් කැපට නියරහ කිය ඇල් කප්ටන්තයි යි දයට මුත්‍රායික පිටවන රසාහයනකේ රෝගගේ ඇල් කැප්ට නියුරිය පරසාහනකේ ඇල් කපන් ඇල්කපන හොකද වෙන්නේ මුත්‍රාවල ඉතිරි වෙලා ඔක්සි කරනන ක්සිකරනය වනෝකෙල්කැ අපි බයෝල්දි සාමානය මෙ ඔක්සිරනය ඔක්සි හරණයකන වචන දෙක හම්බන කෙමි ්‍රිවල් ද හම්බන ක ම ශ්‍රිවල්ද දකින විදදියටට මේ යෝද දකි නෙ. ඔද සරල ක් රන ක ල න මොහරරි බිඳ වැැටීම. ඔක්සි හරණයක් කල ගැ බවලද හර ගොන නැීම. ඇත ද එෙක් ෝන හෝම ක්‍රියාවල ාතාව ක් ර ඔක් හරයක චන ල න්න ක ක්සිි කරනය කියැන බිඳ වැටීම ල් කැප්ටන් කිය සහක බද ටන මුත්‍රාවවරදදි ඒක නිසා තමයි මුත්‍ර කලු පහෙන් දිස් වන්න. ඩා so 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 more… oh ෝ ගැනට නක්ව නි නිසුගේ ඇල් ටන් කියෙ ෙදිද මත්‍රවල්ට එකකතුවෙන්නේ ැතිවෙන්න මේ රෝගගේ ටේ ල් කැපටන් මුත්‍රාවල්ට එකතුව ඇයි කියනෙක යර පශයක් වුණා. යහකොට බැල බලාගෙන බලාගෙනයක් අට තේරුණන ඇල් කැප්ටන් මේ මුත්ත්‍රවල් එකතුවෙන කලින් පරිවෘතිීර ලක්කල එසීමමයක් මගේ මිඳ වටනු. මුත්‍රාව ටකව කල ඇල් කැපටන් ිද පටන එකනිසා ඇල් කැප්ටන් සාමානිිටය මකද වෙන්නන්නේ මුත්‍රා එකකතුවල හම්‍රරරයක් වන්නේ න ඒ එක සිදු කරන්න කවද. අ වැදකත්යක සිදු කරන්න එන්සයිමයක් මගේ එතකොට ආජබෝල් ගැන බැලුවවා මේ රෝගී තත්වය තිීෙනකට්ටියගේ මේ එන්සයි මේ හැද නොද නෑ මේන්සයිම හැදන නෑ ට ස ද න කැට බද ැට ෑ එල් කැප්ටන මුත්‍රවල ිදි ැ මතර කලු පැවෙනවා ඒක නිසා මෙයා බැලුව න්සයිම හැදි ැතේයඇයි දාහරනයක් ිදර අපේන්ගේ මොක්හර ෙන්න්සයිමය කරඩුනක් ඒ එන් සසීමේ අඩුවෙලා තිය ඒ තන්න අප ආහාර වලින් අපි කෑමකක්දි එන්සයිම කනවද. ඉන්සයිමයක් කෑවත් අපේ අවශෂය ව මො ඇයින අම්ල ේදිියට ඒක නිසා අපේ ශරීරය තුළට පියාහරමගින් ඉන්සයිීමමදාගාන නෑන. ඉන්සයිම පිටි දාගන එන්සයිම අපේ ඇගේ ඇතුලෙ හැද ෝන අර අප අවශෝෂනය කර ෑමයි ම් ලයි ශරිේ ැයි ම්ල එකතු වෙලලා ඇමයි නොමල විදි පිවෙලකට සෙට්ටල ඉන්සයිමයක් කිය ප්‍රටීනයක් මේ ප්‍රෝටීනය සකස්වවෙන්න ඕන ශරීරය ඇතුළේ. එතු කොට. එහ මේ රෝගී තත්වය යන කටියගේ මේ පෝටීනය සකස්වීමේ ක්‍රියාවල සිද්ධවෙන්නේ නෑ ඇමයිනෝම්ල සෙට්ටක මේ විදිට එකතු වෙලා පෝටීනය සකස්වීමේ ක්‍රියාවලි සිද්ධ වෙන්නේ නෑ කියලලාආජිබෝල් ගැනට දේරුණ ආජිබෝල් ගැරන් හර පටන්ගත්තනනිඳර කතාව දුරටාවමකක්ද රෝගයක්ත් දැක්ක එන්සයිය හැදන ය බල ද ඉසයි හදි නැතයි කියර ඔත්නතම අපිට මේ ජානකයකට වැදගත්වෙන්නේ එයා බැලුවෙන්න්සයි මේ කියැන පොටීනය ඇයි මේ ප්‍රෝටීන හැදීමේ ක්‍රියාාවලියබෙන්න්නේ නැත් නොති තමයි අපට එකතු වෙන්නේ ප්‍රෝටීන හැදීමේ ක්‍රියාවලිය කියනක. ප්‍රටීන හැදීමේ ක්‍රාාවලිය ගැන මුලින්ම අපි මේකට කියනවා පාඩක්කිද අපිගෙනල පොෝටීන්න සන්ස්ලේෂණය කියලාක ආරම්භ වෙන මෙතන ප්‍රෝටීන හදදින කොම කියල ම බලනගත. පොඩි උදාාරණයක් දෙරතු අපි හිතම අපි දේහේදන ඇමයි නොම් අර තු හතරයි කියල ABCD කිය ඇමයි නොම්ලාකාර හතරයිදයි. හරි ඔන්න. ඇමයි නොම්ල තුනක් ෙටන ිCD කිය මෙහ මයි නොම්ල තුක් පිළිවෙෙල් ට්න බිCDCD කියලා තව මයි නෝස සෙට් එකක් සැට්ටන මේ විදිට ඒ කියලා දකට මේ මේ හැදන ප්‍රෝටීනය මේ හැන ප්‍රෝටීනය සමානයි ද වෙනස් වෙනස් එනම් ප්‍රෝටීනය එකනිකින් වෙනස්වෙන්න මේ ඇමයි නොම්ල පිවෙල අනුවනේ නොකට කවද මේ මයි නොම්ල පිවෙ තීරනය කර. හම්බිින් මෙහම සයිලේතු තින මයිනෝම සෙට්ික පාට්ි එක තුලා ප්‍රෝටීනයක්ක් දෙනවද එහෙමත් නැත්තන් කවුරු හරි මේ ප්‍රෝටීනයකට අදාලළ ඇමයිනෝම්ලම් පිවෙල තීරණය කරනවද ඔන්නොකතයි පශ්නයනේ අන්න එඇතදි මේ ක්‍රියාබලය තවදුරටත් බලන බලන තේරු නමකක්ද අමයිනෝ අම්ලවල පිළිවෙල තීරණය කන කවරු හරන්න. මේ අමයිනෝම්ල සෙට්ටික දාරයක් ඉදර පි යනපු ලන මේ එකක Aඩ කියෙල යන්න පුළුව හෙමුණු එක ප්‍රෝටීනය ඕකුම පිරලියයන්න පුළුවන් BඒDC කියල දුකරට මොකද වෙන්න තා පෝටීනයක් දුරට කවෞ්ද මේ පිළිවෙල තීරණය කරන්නේ ඇමයිනෝම්ල හදන්නේ කවද කියෙනෙ කෙමේ ඇමයිනොම්ල අපිට ආහාර වලින් ගන්න පුළුව කෞද්ද මේ ඇමයිනෝ අම්ල සෙට්ට එන පිළිවෙර තීරණය කරන්න ඒක හම්බෙන් වෙනවද ඒ ම අදත්තන් කවරු හරි තීරණය කරවා. න මයි දකින්නන්නේ ඇමයි ම් හැදන ක්‍රියාවලයක් වෙන සයිලයක් ඇතුල බෙනම එතැන්දි ඇමයි නෝ අම්ල සෙට්ටෙන් ඕන පිවෙල ක් එකනෙක් තීරණය කරනවා. කෞද තීරණය කරන්න මෙක තීරණය කරන්නේි ිය ල ෝ ට න ක් ිය ලියෝ නු මතක්ක ඇද ි අතාගන දෙෙවනි බඩම නිය ක් ලේ ම ග රදග දන්නේ ආර එන්නේ. අන්න එතන තින ආ එන්නේ අනුවක්තමයි මේ. මයින අම්ල යා ලින් එන්න ඔයා ඊල්ඟට එන්න ඔයා ඊල්ඟටෙන්න්න ඔන්න හොම මයි නෝම්ල සෙට්ටන පිවෙල තීරණය කරන කවුද ඇතන ආර එන්නේ අනුව ආරෙන් අනත් න ේ ද තියන හොඳ නාරටයක් තියන නිියපිලියට ම ගත්හම පස්පෙට් ී ලි ච්ච ඊළඟට මේ විදර යිට්්‍යනය ශති මේ ආරන්නේ අනෝ තමයි තීරණය කරන්න ආබීකල හමද ත බක මයි නො ල ම මුලින්. ඒයින ල්ලඟටෙන් යා ළංගට යා ඊල්ළන්ගටේ අනන්නහම හම අපි අද ලිද ප්‍රටීන යංක කිය ප්‍රටතින යන්ගේ අපිට හදාගන්න පුලුව. පි ල් ේික ෙට්කල ප්‍රටති යන්දක හදාගන්න පුල කට අන්කක අ වශ්‍ය වෙනකොට අංකඒ හදන්න නෑම අපි කියනම් අපි ාරෙන් යානුව ආරෙන් යන වන ආර යන්වාහම ය ීරණය කරන ක පිවෙර අදැ හ ඔයි ප්‍රටීනේ හදාගත්. ඊළංට අංක දෙක ප්‍රටීනේ හදාගන්න වශ වෙලාක්හම සයිලට අංක දෙක ප්‍රට නේ අද ආර යානුව. ආර විල් මේ පි ට ෙට් කල ට ප ේ ප ටීන හදන කට මේ පිවෙල සිට්කල දන කවද හන මේ එකක පාලනය කරන්නේ එකක බලාගන්නේ කෞද ආරෙන්න්නේ අනුව ිළි ප්‍රශනයාව කොහො පරෝට ීනයක් හදැ ප ීනයක් හැදදි හැන එමයි නොම්ල පිවෙල දකක්ත්න එක ීරණය කරන කවද ආරෙන්නේ අනවා. එදකට ආරෙන්නේ අනුව කොහෙන් දෙෙන්නේ. ආරෙන්නේ යනුව කොහෙන් දෙෙන්නේ ආරෙන්නේ අනුව දකිනම කොහෙන් දෙෙන්නේ නෂ්ටියය ඉන්දලා. සයිල්ලක්තියන නෂ්ටිය සයිල්ලක්තින නෂ්ටියකලල් ප්‍රදේශය මේ නෂ්ටිය තයි ඕන දැන්තම සම්බන්ධුවය අර මුලින් කතරපු දේතෙක් අප දන්නව නෂ්ටියයතමයිය අපි කලින් කතාකරපු වර්ණ දේය. එහමන් නැත්තම් වර්ණ දෙයක් කිලි කියන නිතරම් ගද දන්නේ දන පෝටීන. පරට අප ද මුලිමද පේදියක කතාර දියන්නේ ප්‍රටීනය කර වරදයක් ල කිය. එතකොට මේ න්නේ සහ ප්‍රෝටීන එකතුලා තින වර්ණ දේහ තමයි මේ විදර නෂ්ි පෙදුම්ේ තියන දියන්නේ අනුවක් කියලා මෙන මේ ඩන්නේ අනු ලිදිර තමයි මේ ආරෙන්නේ අනු මේ දක්වා එන්නේ. එ ආරෙන්නේ එක හදන්න කවුද ඩන්නේ එක පලන් පරෝටීන් එක හදන්න එමයි නොෝම් උදක් කරන ඇමයි නෝම්මල පිළිවෙල තිීරණය කරන ආරේන්නේයහකි. ආරයෙ එක හද කවද න්නේ එකක් අනුව. තකොට බලන මේ ආරෙන්න්නේ අනුව හදන්න මුලු දියෙන්න්නේ අනුවම දායයික වනෝද. ආරෙන්නේ කහ දන්න මුලු ඩියෙන්නේ අනුවම දායක වෙනවද. න ටීන්නේ යන කොටසක් විතරය අපිේතුම් මේ කොටස කියල් මේ කොට සිතිනම්. පශමානු පිළිවෙල් තම ආරෙන්නේ කක්ස්යේ ඒ රෙ ස ම ම පි ම අපිට . විදවටින් සයිමයක් තිවා එකට වශ්‍යය අම නම සෙට්කත් යෙන යමයි නොෝමි සෙට්ික තීරණය කරන්න එකට දාල ආරෙන්නේ අනුවක් එන්න ඕන ආරෙන්නේ අනුව එන්නෙක හෙද දියන්නේ අනුවතමයි ආරෙන්නේ අනු හදලවන්න එහන් දන්නේ අනෝක හන්දාව. හන්න දන්නේ අනුවා අපිට අපේද මවපියෝන්ගේ පරම්පරෙන් පරම්පරාවරතම දියන්නේ අනුාව අන්න පරම්පරම පරම්පරාවට රෝගලට හේතුව ආචිබල් ගැන හො ගත්තය අන්නේ දිට පරම්පරෙන් පරම්පරවටතම ියන්නේ අනවාාව. සීයින් හෙමමයි දියන්නේ යනුව ආව. ඒ පිට පත්වෙලා පිට පත්වෙලලා එන්නේ ඒකම වෙන එක පිට පත්වෙලා පිට පත්තිලරත්මයි ආ. එතකොට ඒආපුිට කියන්නේ අනුව තමයි එහෙන මේ ඔක්කොටම හේතු වෙලා තියෙන් අන්හිනම් පරම්පරෙන් පරම්පරාව යන රෝගකට හේතුවඔයා හොයාගත්. යාගේ බඩයිවර හැබ ඒක නිසා අපිට මේ අනුජී විද්‍යාවටක තුන අලුද්‍යා මොකක්ද මෙ දන්නේ කොටසගින් තමයි මොක් හරි ප්‍රටීනය හදනික තීරණයවෙන්නේ. පෝටීනයෙන් තමයි අපේ තියන එක ලක්ෂණ ැන් ආජිබෝ් ගැනටහ ගත්තෙන අරෙන්න්සයිමයක් තින ලක්ෂණ අපි ගත්තව අපේ හිසකස්ල පරණය ඉට පස්සේ අපේ සමය පැහැය වෙන්න පුළුවන් ඉට පස්සේ අපේ ඇස්වල හැඩේවෙන්න පුළුව වර්ණය වෙන්න පුළුව මේ වගේ පරම්පරයයි පරම්පරාාවටයන හැම ලක්ෂණයක්ම තීරණය වෙන්නේ කොහොමද ඔ මේ පෝටීනයකි ඇමකට බල්පාන පෝටීනය ප්‍රෝටීනට් බල්පාන ආරෙන් යන්ුව ආරෙන්නේ අනුව කවත්තීරණය කරන්නේ පරම්පරයින් පරම්පරවට අපපු ඩන්නේ අනුව මෙන මේ ඩන්නේයනුව කොඩසට තමයි නම දැන්මිකක්ද ජානය කියලා දැ හ ත ලොන් ජානය මොක්ද කිය ැ වල් රළ ජානකය ොක් දගකල මේ එක බලම කිය කටපඩන් කරනයක් නෑ ොකද ජනයක් කලි කිය ජානයක් කලික යම් කිසි ලක්ෂණයක් පාලනය එකන ප්‍රටීනයකට මොකක්ද පෝටීනයක් හදන්න අවශකේතය අපි කියනවා කෝඩ්ඩ එක කියලා ඇයි මේ කිය පිවෙල්ට අන තම මයි හමලික සට්ුවන්නේ එයා හරිනිිකන් කෝඩ්ඩෙක්ගේ. එයා කියන විදියට තමයි මේකොල ඩ කරන්න ඒක නිසාහි කියනවා. මක හරි පෝටීනයක් ලක්ෂණයක් පාලනයකන ප්‍රටීනයක් හදන දායික වෙන දන්නේ කොටසකට තම අපි කියන ජානයක් කියලා දැන් කටපාඩන් කල ජාන කියනක කොහගත්තේ නෑ මේ හරි ලස්සන ක්‍රියාවලයක් විදර හම්බච්චද. ඒ දන්නේන හර න හද ක්‍රාබි පියවර කිහිපේටමෙන්න්න ගෙනකි පඩි උදාහරන කතාවකින් හසට මතතික මේ ප්‍ර ට ෂ තර පි කර ලොන් තාව නොුක ආජිබෝල් කැරනටි කතා වෙච්චරයි එයා තරු ත්ත එන්සයිේ හැදුුන් නැත්තේ ඇයි නෂ්ටිය හෙමද තම් සයිලය ඇතුළේ අදාල කේතය කේතේගලවි අඩ ඩියන්නේ කේතය නැති නිසා තමයි එන්සයිම හදිල නැත්තේ ර ලත් ැේ ට ලත්න දි රම්පාාව ඔක්කොටම රෝග හදන. ඕකතමයා ාවේනික රෝගේ කියල සඳහ හේතුවෝ කියලයා පයගත් ඉටපසයකට ප්‍රතිකාර ඒවා අපිට වැදගත්වේ නෑ යි හේතුව හොද හොයාගන්න කරපු ක්‍රියාාවලිත ිග. දකට එයා ඒකද හොයාගත් වැදගත්මේ තමයි මේ මොක් හරි ලක්ෂණය. ඇති ල් ට හැදනවා කියන ක්ෂණය පරම්පරම පරම්පරාවට අනදකරන ලක්ෂා ක කියන්නේ අන්නේ ලක්ෂණයක් කොහොමද ජානයක් මගින් පහලනය බෙන්න කියනකයා හොයා ගත්ත එකතම අපිට පදගත් වෙච්දේ තුන්ගන පියවරත්ම මේ ජානය කියන කෙන්නේ. ඇතුන්ද එ ආවනි රෝගවලට හේතුව විදිර නිගමනය කර අන්පරමකක්ද පරිවෘර්තිය සහජ දෝෂ සහජ කල කියන්නේ උපතින්ම ලැබෙන දෝෂය තාත්තක තිබලදසා මෙයාගේ ඉපදුුණන දවසන්දලම මේ ඩියන්නේ කොට්සනෑ සහජ දෝෂයක්. ඇතමන ප්‍රතිපාලයක් විදිහයටට එන්සයිම නිපදවන්න තින නොහැකියාව නිසා තමයි මොකද ආවෙනිි කරග ඇතිවෙන්න කියා එයා අයාගේ වැඩ ඉවර කරගත් යාටු නෑ ජාන මකද ට පස පෝට න සන්ස්ලේෂන කහමද ක්‍රියාවල හොගත්තට පසුකාලන බෑයාගේ වැඩේ අයිබර කර මොකද ේනිි රෝගවලට හේතු. පරිවෘතියේ සහජ දෝෂයක්මොකද පරිවෘතියේ සහදදෝසර ප්‍රෝටීනය සංස්ලේෂණය කරන්න බෑයාටු පතින්ම. පරිවෘතිය කියල කැන දේහමන ක්‍රියාවලයක්න පොෝටීන සන්ස් ලේෂන ක්‍රියාවලිය මතැති අදහස්ර. පරිවෘතියේ සහද දෝෂවල ප්‍රතිඵලයක් ලෙස එන්සයිම නිපදවීම ඇති නොහැකියාව තමයි ාවේනික රෝගවට හේතුකෙල නිගනය කර.ඇතින් දෙ අපි වැදගත්තු නමකක්ද මේ ඩ කොට සක් තිබන න්නේ කොටස ආරෙන්නේෙ එකක් හැදුන ඒ ආරෙන්නේ ගීල ඇමයි නොම්ල පිළිවෙක් තිෙන්නේඒ එක ජාති අමයිනවා අම්ලඒ පිළිවෙල තීරණය කර. අන්තිමට ප්‍රෝටීනයක් කහදාගන්න පුළුවන් වුණ ඒ ප්‍රෝටීනයෙන් අපිට මොකද වුණන එක ක්ෂ පානය කර පු. ගට නෙක් හින ල හම ලක්ෂයක් සඳහම හැම දෙයක් ඇැදිරතිේ ප්‍රටීන ලද කිය. අපි හම කාබූ හයිටටේට වලින් හෙදර ම කරන කිය හැබැයි. අපි හොයයාගේ හොයාගන කියියොත් කාබ හයියට සංස්ලේෂණය කැන මගක්හර න් සයිමයක් කෝන. මහර ෙන්සයිම උත්පේර යටඇති තමයි වන්න ම ඇම් හෝමයක් ො. හෝමෝන එන්සයිමගත්හම් බහලුවමනොවද පෝටීන ොට ස ම ඇති ට ප ටීන සන්ස් ේෂන දුරලතාවයක්වි දයට තම. මේ ආවේයනිකව යන පරම්පරයෙන් පරම්පරාව තැන හැමේකේම එකක වෙනස්කම් ඇතිබෙන්නේ මේ ප්‍රෝටන් සන්ස්ේෂ වන් කියාවලයටට අපිට පොඩි කතාවක් පවිච්චි කරන්න පුළුවන් ඇයියට දන්නේ නුව ආරණය දගත් උදාහරණයක් විදියට හිතාන ොකාර හොඳ බෙේතකට තියෙනවා බේත්තුවටෝරුව මේ කවතුගාරක තමයි තිීල තියෙන් පාගානක් තිසි රක්ෂා කරග නපු ඉතා වැදගත් බෙේත්තුවටෝරුව මේක ඒ නි දැන්. හෙම ෙ හදන්න ෙ පා ි ට හ න බෙත හදන්න න්න. පි ේ හොඳම වටෝර ය න මොද වට් ෝරු නැතිවන හ ම ත එක තින වෙනස් වන්න පුලුව එක හනිවෙන්න පුල ඒක මකද කරන්නේ රරිිනල් වටෝරු මදකලති කවතුකාාරයක තිල එක කාටත් අල්ලන්න බ කාටවත් ටයන්න බෑ එක හනි කරන්න බැරිව රක්ෂාකලති. බේහත හදන්නවනම කද කරන්න පුල වටෝරු තමට ියාග පුලුව වට ෝර . තමයි නටී න්නේල තම හරිම කෝඩ්ික තිය පො ප ල තිරනක කෝඩ්ි තින ිය ග ප ති හද ොත් ොතු වන්න ට ල්ලිය ඇතුල යන ොත්තම ොට එකක හ ඒගේ පෝට න හදන පරක්න නේ රවල්ගේ හිපයක් හදන්න වෙනවා කට ඩියන්නේකට හනිවෙන්න පුළුව එකක නිසාමකද රක්ෂාවට කරන්න න්නේ තියනෙ ආර ෙක කොපිකරන ප හද රගෙන. ඒනෙ ති ර හකට ොපිරගෙන මයි ප ට හ රග ය අනට පස්සිතෙන්ට අරගනක හිල්ල ප්‍රටන හැද වගේ අඇම වට්ටෝරු පොිරනක හිෙ නම ෙහෙත හදාගන්න පුුව හරිට ආය කොපිකරන ඉහිල්ල එතන පරටීන හදාගත්ත වගේ දෝකතම අපි කියන පරටතින ේෂ ක රිනල් වට්ටෝරු ිය එක තියෙනවා දියකෙන් දියන ප ද න දේන කටස එකකන ායක ල ත් මදම නැත්ත පට කියන තිබන්න. ප රම් රයි පරට ලක්ෂ ගන ේ හැකගේ ිය හකිනේ එක කොටස එක නිසා අපි ක ටක ාන ාන ැන පිට පපක් රග ය ොටසක් දට කට ම ප ට ංස් ලේෂණ දක කියන්නේ ප්‍රති ලේකනය කියෙන පලවෙන පියවර. ඉට පස් ර න බඩුට තු රගෙන ෙන තැන ේහ හදන ගටතම ික ව පරිවර්තනය කියලා. හරි අන්තිමට. පට හම්බෙනවා ප්‍රතිපල විදරම කද බෙහත් හම්බෙනවා හරියට ප්‍රෝටින සංන්ස් ේෂනයේදී ප්‍රෝටීනේට සඳහා වශ වන පොිප්ට නක පොෝටීන සංන්ස්ේෂණ පාඩායින් රදිත් මේ කතාව එකතුර ල පරෝ න් ේෂන ේසි මතක තියාගන පුළුවන් මේේී කට ානයගෙනනක හැඳදිරීම අපිම විඩියෝකර ජානනක සබඳධ වන ජානයගෙනක හැඳින්රනීම දැ ඕන ෙනක් ිම ප්‍රශ්නයක් නැතු ේරුගන්න පුළ. කද ජාන කියන එක හැදනීම දනක් පර දෙක දක පර ට ක ල ත පාචිකර පචන වරනදය රන හෙකව කතුට දිය එක පොටන එක දෙදකමතිනවා අර ඇසර අපි කින්නේ පොඩි වෙන්න ටක්වන්න ප්‍රෝතිීන වන ඇම බ්‍රෝටීනටක අයින් කල දැම් හමක්ත්න එක. ඩන්නේ එක තින කොටස්වල්ටම අපි කියන ජාන කියලා. හරි ඩ එක හැමතැනට කියන්නේ ජාන කියලා ඒක ති මහ ොටස්ස වල්ටම අපි ජාන කියල කිය. දිය හැමතැන න ප හ වන හ ානය පහි ස්ාන අපි විේෂ මක් දාල කියන ාන පතය කිය පතයක් කියල ගෙන් දැග ර ද ර ප කිය පත කිය 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 නයක් තින වන දෙ ොුස ි කිය පතේ කිය න ප ත කිය ලග ක ාන හැ . ආ අපි තාකරපයගේ අනි පැතර ගන්නන. අපි කතාගේ පත්තන හොයාගෙන ේ අන්නේ පැත්තර තමයි ගන්නනම් කද උගක් හරි ගති ලක්ෂණ එක හෝ හිපයක් ගතිලක්ෂණ කියන මනෝොද හිසගෙස්වල වර්ණයකි වහ මේක ලක්ෂණයක්. ඒක තින කළුපාට සුදුපාට එක ආ ි ගති ලක්ෂනය. කොට ගති ලක්ෂණ එකක් හෝ කිහිපයක් විකසනයට දායික වන ගති ලක්ෂණ එකක් හෝ කිහිපයක් බිකනය කර හෙමදත්තම් පෙන්න්න දායක වෙන. ඒ එකක්හෝකකි හිපිය කියන්නේ එකමන් සයිම ක්‍රියාවලි දිෙහකර දායක වන්න පුළුවන් ඒක නිසා ගති ලක්‍ෂණ එකක් හෝක හිපයක් එකකනයට දයිකවන විශිෂ්ට පරෝටීනයක් හෝ පොලිපෙප් ිප්ට ස් නමතින්න්නත් පුළුවන් ඒනිසා කියන විි්ට පටීයක් හො ොලිප් යිඩ් ඒකරයට දයිකවන වර්ණ දේහක නිශ්චිත පතයක පිහිටි ආවේ බෞතික කෘති්‍යයම ඒක ලෙස ක්‍රියා කන විෂි් ඩියෙන්න්නේ අනු ක්‍රමයි. ්‍ර ල ිය ක් ිල පි . ක් ක්ෂ ක් ක්ෂ හ හිපැ ක් යික වන ිෂට ලි ක දයින වන දේහක මැතියන්නේ රණ හක නිි්ටි පතය ප හිටි ඇ බෞ ති ක කිය කිව. පම්රම පම්පාට ලක්ෂණාරගන බෞතික දෙය අල්ලන්න පුලන් දෙයක් නේ අල්ලන්න පුලන් දෙයක් විදර දනම කද ජානය කෘත්තය මේ කියල කියන මහරි කාරයක් ටක කන තකොටම මේ පරෝතින සංස්ලේෂය කියන කාරයට කන ප්‍රදාන දයකන කවද පොඩිමක්කන ජානය කට ාන ටි න බෞතික කෘත්ය මේක කවු හකිවත් බෞතික කෘත්මයක දිය කියල වැරදින ඩියන්නේ ඇතුල තිෙනවා ජාන කහිපයක් තියෙන ඒකනිසා බෞතිකහ කෘත්්‍යම එක කියේවෙන්නේ කෞුද ජානය. න ති ලක්ෂණ එකක්හ කිහිපයක් විකසන කරන්න දායක වන ක්ෂණ වලට හේතු වනේ පොටීන ොඩ් ප ටීන හ පොලිප්ටයිඩ ේතකරනයට දාායකවන ප්‍රටීනවලට හේතු වුණේ වරණධදය කෙමදතම් ඩ අනුව ොටස එග නි සපිකන වර්ණ දේක නිශ්ිත පතයක පිහිටි විශේෂ හැදි නිමත්තින ආාව ෞතික හ කෘත්ත මේඒක කෙස ක්‍රියාරන ොකද වැදගත්ම කොටස ඩන්නේ අනුක්‍රමයක් විශිෂ්ට ඩියන්නේ අනුක්‍රමය. ඕනකොට ජාන කියන එකේ හැඳින්ීම සාමාන්‍ය. පටි ම කටාට මක් මොක්ද වන්න ේ න පැටල න මත හිට කට ාට ද හ පි ප දන්න ක මොක්තිගේ ලිට තේරම් ගන්න ට පහසු වන. ර ොට ට ොල් ොට ගන්න පුොුව හොට තේරු ගන්න ද ි ග රට මම්.